නවසීලන්ත සංචාරය ආරම්භ වීමට නියමිතයි මාර්තු මාසයේ මුලදී ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු මාසයේ පළවෙනි සතියේදී බොහෝ දුරට නවසීලන්තයට යාමට නියමිතව තිබෙනවා ඉතින් පළවෙනි ටෙස් තරගය ආරම්භ කරන්නේ නම් 9 වෙනිදා නමුත් දෙදින පුහුණු තරගයක් ආරම්භ වෙනවා 4 වෙනිදා සහ 5 වෙනිදා ඉතින් ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම යාමට නියමිතයි කියන්නේ ටෙස් සංචිතය ඉතින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට टेस्ट संचितයක් යවා ඇති බවට Sunday Times පුවත්පත වාර්තා කර තිබෙනවා ක්‍රීඩකයන් 19 දෙනෙක් මෙම සංචිතයට ඇතුළත් ඒ වගේම ශ්‍රී ලංකාවේ රටා තුනේම ටෙස්ට් එක් දින සහ 20x20 රටා තුනේම ආරම්භක පිතිකරුවා වන පැතුම් නිස්සංක මේ සංචිතයට ඇතුළත් වන්නේ ආබාධ තත්වයක් විදිහට තමයි සඳහන් වන්නේ කොමාරි සංචිතය මෙසේයි දිමුත් කරුණාරත්න ඖෂද ප්‍රනාන්දු කුසල් මෙන්ඩිස් සංජලෝ මැතිව්ස් දනංජිල් සිල්වා දිනේෂ් චන්දිමාල් කමිදු මෙන්ඩිස් නිරෝෂන් දික්වැල්ල නිශාන් මදුෂ්ක නම් කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ පළවෙනි වතාවට නිශාන් මදුෂ්ක මිට පෙර ජාතික කණ්ඩායමක නම් කර නැහැ රාමේෂ් මෙන්ඩිස් ප්‍රභාජ් ජයසූරිය චාමික කරුණාරත්න කසුන් රාජිත ලහිරු කුමාර ආසිත ප්‍රනාන්දු විශ්ව ප්‍රනාන්දු මිලන් රත්නායක ප්‍රවීන් ජය වික්‍රමලාසිත් ඇඹුල්දෙනිය නැමැති ක්‍රීඩකයන් 19 දෙනා අනුමැතිය ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කර ඇති බව තමයි සඳහන් වන්නේ. ඒ වගේම මෙම 19 දෙනා නවසීලන්ත සංචාරයට පෙර නුවර එළිය රදැල්ලේදී සතියක පුහුණු කඳවුරක් සඳහා එක්වීමට නියමිතව ඇති බව තමයි සඳහන් වන්නේ. ඉතින් ඊට පෙර මෙම සංචිතයට අනුමැතිය ලැබෙනු ඇති ඒ නිසා ඉතින් වෙනදාට වඩා ටිකක් වෙනස් පුහුණු කඳවුරක් පවත්වන්න තමයි යන්නේ. මේ සීතල රටක ඒශගුණ තත්වයන් මත පුහුණු කඳවුරක් පැවැත්වීමට නියමිතයි රදැල්ලේ. ඉතින් කාලයකට පස්සේ නැත්නම් දශක ගණනාවකට පස්සේ තමයි මෙවැනි සිදුවීමකුත් සිදුවීමට නියමිතව තියෙනවා කියලා තොරතුරු වාර්තාවන්. ඉතින් පුහුණු තරගයේ 4 සහ 5 පැවැත්වෙනවා මාර්තු මාසයේ ක්‍රයිස්ට්චර්ච් වලදී ඊළඟට 9 සිට 13 දක්වා ප්‍රථම ටෙස්ට් තරගය පැවැත්වෙනවා. ඒත් එම ක්‍රීඩාංගණයමයි ක්‍රයිස්ට්චර්ච් වලදී 17 සිට 21 වෙනිදා දක්වා දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙනවා වෙලින්ටන් වලදී. ඉතින් මේ ටෙස්ට් තරඟ දෙක අතිශය වැදගත්. මොකද ICC ලෝක ටෙස්ට් ශූරතාවය අවසාන මහා තරගය ජූනි මාසයේදී පැවැත්වීමට නියමිතයි එංගලන්තේ. ඉතින් මේට සහභාගී වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නට මේ තරඟ දෙකම ජයග්‍රහණය කරන්නටම ඕනේ. ඉතින් මේ ජයග්‍රහණය කරොත් ඓතිහාසික ජයග්‍රහණයක් බවට පත් වෙනවා. එහෙම නොවුනොත් නම් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව බොහෝ දුරට අවසන් මහා තරගයට යයි. ඉතින් දැනට ශ්‍රී ලංකාවට විතරයි ඔවුන්ට අභියෝගයක් කිරීමට පුළුවන්. හැබැයි තරඟ දෙක ජයග්‍රහණය කරන්නටම ඕන. ඉතින් කලකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් නවසීලන්තයට යන්නේ පූර්ණ තරඟ සංචාරයකට. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ජේෂ්ඨයන් සහ නවකයන් මෙම ටෙස්ට් සංචිතයට කැඳවා තිබීමත් විශේෂත්වයක්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.